වටිනා දැනුම සහත් තොරතුරු නිතරම ඔබට අරගෙනෙන්න්න සිලෝන්ච YouTubeු නාලිකාවට ඔබව බොහොම අදරෙන් පිළිගන්නවා. තයිරෝඩ් ගන්තී පිළිකා ඇහැුණු රෝගීන්ට සිදුකරන විකිරණශීලී අයිඩම් ප්‍රතිකාරය ගැන සහ එම ප්‍රතිකාරය සිදුකිරීමෙන් වෛද්‍යවරු බලාපොරොත්තු වෙන දේ ගැන අදමං ඔබට කියලා දෙනවා. ඒ වගේම ලෝකයේ පළවෙනි වතාවට තමයි සිංහල භාෂාවෙන් මේ ප්‍රතිකාරය ගැන අංගසම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන්නේ. බ යිරෝඩ් පිවවැහැදන රෝග එක් නම්. එහෙමන් ඇත්තං ඔබේ ඥාතියෙකුට හෝ හිතවතෙකුට දැනටමත් මේ පිළිකාව හැදිල තියෙනව නම්. එහමන් ඇත්තං ඔබ නෂ්ටික වෛද්‍ය විද්‍යාව සහ ප්‍රතිකාරක්‍රම ගැන උනන්දුවදදක් වන පුද්ගලයෙක් නම් මේ වීඩුව එක ඔබට ඉතාම වැදගත් වෙනවා. ඉතිං කිසිම් පුද්ගලයෙකට යිරෝඩ් ගන්තයේ පිළිවක් හැදිල තියෙනව කියලා වෛද්‍යවරු තහවරු කරගත්තට පස්සේ, බොහෝදුරට ශල්ලකර්මයක් කරලා තයිරෝඩ් ගන්තිය සහ පිළිකාවකොට සයින් කරල දානවා. හැබැයි බහුතරයක් රෝගීන් මේ පිළිකාව ගැන දැනන්දුනගන්නකොට මේ පිළිකාව තයිරෝයිඩ් ගන්තිය පුරාම පැතිරිලා ගිහිල්ලයි වරයි. ඉතින් මේ හේතු හින්දා තයිරෝඩ් පිළිකාව ඇහැදුන බහුතරයක් රෝගීන්ගේ සම්පූර්ණ තයිරෝඩ් ගන්තයම ශල්ලකර්මයක් මගින් ශරීරය නිවත් කරලා දාන්න වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා. හැබැයි මේ තයිරෝඩ් ගන්ත ඉ වත් කරන ශල්ලකර්මය හිතන තරම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නොවේ. මොකද රුදිරනාල සහ වැදගත් ඉස්නායු රාසික්ම තයිරෝඩ්ගන්තේ පිහිටලා තියෙන බෙල්ල දෙ පැත්ත පිහිටල තියෙනවා. ඉතිං ඒකහින්ද මේ සංවේදී අවයවවලට හානියක් නොවී සම්පූර්ණයෙන්ම තයිරෝඩ් ගන්තයේ වත්කරනවා කියන්නේ ඉතාම අසීරු කාර්යයක්. මොකද මේ සැත්ක මේේදී පොඩිහරි වැරදිීමක් සිද්ධ වුුණොත් සමහරවිට රෝග්‍යගේ කටහඬ පවා නැතිවෙලා යන්න පුළුවන්. ඉතින් ඒකෙහි ද තයිරෝඩ් පිළිකා රෝගයක්ගේ තයිරෝඩ් ගන්ත ඉ වවත් කරන සැත්කම සිදුකරන කොට අනිත් අවයවවලට හානියක් නොවී ශල්ල වෛද්‍යවරයට පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් කොටස විතරයි ශරීරෙන් නිවත් කරන්නේ. ඒකයන්නේ තයිරෝඩ් ගන්තියෙන් ඉතාම සුළු කොටසක් සැත්කමෙන් පස්සෙ වුනත් රෝගයාගේ ශරීරයේ ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි මේ විදිහට රෝගයාගේ ශරීරයේ ඉතිරි වෙන තයිරෝඩ් ගන්තයේ කොටස් වලත් රෝ් පිසයිල තියෙන්න්න පුළුවන්. ඒවගේම මේ පිළිකා සයිල තවදුරටත් වර්ධනය වෙලා ශරීරයේ අනුකුත් අවයව සහ පටකවලට පැතිරිලා ගිහින් රෝගයාගේන්ගේ තවත් තැනක පිළිකාවක් ඇතිවෙන්නත් පුළුවන්. ඉතින් මේ හේතුවහින්දා තයිරෝඩ් ගන්තයේ ඉවත් කරන සැත්කමෙන් පස්සෙ සඩීරයේ ඉතිරි වෙන තයිරෝඩ් ගන්තයේ කොටස් සහ ශරීරයේ වෙනත්තැන් වලට පැතිරිලා තියන තයිරෝයිඩ් පිළිකාසයිල විනාශ කරන්න තමයි, යිෝ් පිරගෙකුට විකරණ ශීලීි අයිඩිම් ප්‍රතිකාරය කරන්නේ. ඒවගේම මේ විකරණ ශීලි අයිඩිම් ප්‍රතිකාරයෙන් පස්සේ සිදු කරන ඉස්කෑන් පරීක්ෂණෙන් තයිරෝඩ් පිව ඇගේ වෙනත්තැන් වලට පැතිරිලා තියෙනවද නැද්ද කියලත් බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිකාරය කරන හැටි කියල දෙන්න කලින් මේ ප්‍රතිකාරයෙන් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ මොනවගේ දෙයක් ද කියලා අපි ඉගෙනගමු. ඉතින් විකරණශීලීි අයිඩිං කියලා කියන්නේ හැට පේන්නේෙ නැති කිරණ පිට කරන රසා එනික මූලද්‍රවයක් ඒවගේම අපේ ඇගේ තියෙන අවයවාතරින් මේ අයඩින් කිරන උරාගන්න එහමන් ඇැත්ත මේ කිරණ අවශෝෂනය කරගන්න හැකියාව තියෙන එකම අවයවේ තමයි තයිරෝඩ් ගන්තිය ඉතින් තයිරෝඩ් ගන්තයට දරාගන්න බැරි තරම් විශාල විකිරණ ශීලිය අයිඩිින් ප්‍රමාණයක් ශරීරයට ලබාදීලා තයිරෝඩ් ගන්තිය සයිල විනාශ කරලදානක තමයි මේ ප්‍රතිකාරය ප්‍රදාන අරමුණ වෙන්නේ ඉතින් කිසියම් රෝගියෙකුට තයිරෝඩ් ගන්තීවත් කරන සැත්කම සිදු කලාට පස්සේ පුළුවන්තරං ඉක්මනට මේ විකරණ ශීලිය අයිඩිම් ප්‍රතිකාරයක් කරලා රෝගියගේ ඇගේ ඉතිරිවෙලා තියෙන පිළිකාසයිල් ටික විනාශ කරලදාන්න ඕන. හැබැයි මේ ප්‍රතිකාරය කරන්න පරක්වෙනම කියන්නේ සැත්ක මෙෙන් පස්සෙ ශරීරය ඉතිරිවෙන පිළිකා සයිල රුදිරයට සහ වසාපද්ධතියට එකති වෙලා රෝගියගේ ඇඟපුරාම පැතිරිලා යන්න පුළුවන්. වගේ මේ විදිහට පිළිකා සයිල රෝගියගේ ශීරය පුරාම පැතිරිලා ගියොත් අක්මාව පෙනහළු වගේ ස්ථානවල අලුතින් පිළිකාවක් ඇතිවෙන්න පුළුවන්. ඉතිං ඒකහින් ද විකරණශීලී අයිඩිම්ප්‍රතිකාරය හැකි තරන් ඉක්මණින් සිදුකර ගැනීම තයිරෝඩ් පිළිකාවක් හැදුුන රෝගියකුට ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ විකරණශීලීි අයිඩිම්පතිකාරය සිදුකරන්න සති තුනකටවත් කලින්දලා, ගයා විසින් තයිරෝක්සින් හමෝනය ලබා ගැනීම නතර කළ යුතු වෙනවා. ඒ වගේම යිඩින්නඩංගු ලුණු ඉස්සන් දැල්ලන් කකුළුවන් වගේ අයිඩි අඩංගු ආහාර ගැනීමෙන්ද වැලකී සිටිය යුතු වෙනවා. මොකද මේ විදිහෙට රෝගයා අයිඩින්න අඩංගු ලුණු සහ ආහර ගැනීමෙන් වැලකීන්නකොට ශරීරේතියෙන පිළිකා සයිලවල ලොකු අයිඩින්න උනතාවයක් ඇතිවෙනවා. ඉතින් මේ හේතුව හින්දා රෝගියට විකරණශීලිය අයිඩින් ලබා දුන්න ගමම්ම ඉතාම කාර්යක්ෂමවා අයිඩින් අවශෝෂණය කරගෙන මේ පිළිකා සයිල්ල ශරීරයෙන් ඉක්මනිින්ම විනාශවෙලා යනවා. හැබැයි ඔබට මේකාලදි ලුණු නැතුව කෑමකන්න අපහසුනම් විකනටශීලියිඩිම්ප්‍රතිකාරය ලබාගන්න රෝගින් සඳහාම සකස්කරපු අයඩින් රහිතලුණු ආහාරයට එකතුකරගන්න පුළුවන්. ඒවගේම ප්‍රධානපෙළේ පාමසි සහ සුපර්මාකට් වලින් ඔබට මේ අයිඩන් රහිතලුණු බොහොම පහසුවෙන් මිලට ගන්න හැකියාව තියෙනවා. හැබැයි අයිඩින් ප්‍රතිකාරය කරන්න කලින්, තයිරෝක්සින් සහයිඩින් සහිත ආහාර සහ ලුණු ලබා ගැනීම නතර කරන හින්දා, රෝගයාට අධික වෙහෙස තෙහෙට්ටුව නිධමතගතිය වගේම අමතකවීම ෂනික කෝපේ සහවේගේ වගේ දේවලුත් ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේ ගැටලු ඔක්කොම අයිඩින් ප්‍රතිකාරයෙන් පස්සේ රෝගියා සුපුරුදු ජීවන රටාවට යොමු වෙනකොට ඉතාම ඉක්මණින් ඇතිවෙලා යනවා. ඉතිං ඔබ මේ විදිහට තයිරොක්තින් සහ ඩිං අඩංගු ආහාරපානවලින් වැලකී ඉඳලා නියමිත දිනට ප්‍රතිකාරය ලබාගන්න රෝහල් ගතවෙන්න ඕනි. ඒවගේ මේ එදාට අරගෙනෙන්න්න කියල්ලා රෝහලෙන් ලබාදුන්න බාණ්ඩලයි ස්තුවත් ඔබේ එදාට අනිවාරෙෙන්ම අරගනෙන්න්න ඕනි. ඒ විතරක් නෙවෙයි අනිත් අයගෙන් වවෙෙන් වෙලා දවස්කිහිපයක් නේවාසිකෝ ප්‍රතිකාර ලබාගන්න වෙනහින්ද කියවන්න පොත්පත් පත්තර වගේ දේවලුත් අරගෙන එෙනවනම් ගොඩක් හොඳයි. ඉං ඔබට මේ ප්‍රතිකාරය සිදුකරනකොට ඔබේ තයිරෝඩ් ගන්තියේ ඇතිවෙලා තියෙන පිළිකාවේ ප්‍රමාණය අනුව තමයි ඔබට ලබා දෙන විකරණශීලී අයිඩිම් මාත්‍රාව තීරණය කරන්නේ ඒක හහින්ද ඔබට ලබා දෙන විකරණශීලිය අයිඩිම් මාත්‍රාව සාමාන්‍යෙන් මිලිකරි තිහත් මිලිකරි දෙසීත් අතර ඕන මගයක් වෙන්න පුළුවන්. ඉතින් විකරණශීලිය අයිඩිං අඩංගු කරලක් එහමන්නත්තන් කැප්සුවල් එකක් තමයි මේ ප්‍රතිකාරේදි ඔබට ලබා දෙන්නේ ඒ වගේම ඔබ මේ අඩිින් අඩංගු කැප්සුල් එක ගිරලා පෑ දෙකක්වත් ගත වෙනකම් කිසිම ආහාරයක් ලබා ගන්න හොඳ නැහැ. ඒ වගේම ඔබට මේ ප්‍රතිකාරයේ සිදුකලාට පස්සේ දවස් හතරත් හතත් අතර කාලයක් ගත වෙනකම් ඔබේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තනිවම ඉන්න ඔබට සිද්ධ වෙනවා. මොකදේ කාලසීමවිදි ඔබේශරීරයෙන් පිටවන ඉහළ විකරණ ප්‍රමාණයට නීරෝගී පුද්ගලෙක් නිරාාවරණය වඋනොත් පුදගලයාගේ තයිරෝඩ් ගන්තයේ තියෙන නීරෝගී තයිරෝ් සයිල විනාශවෙලා යනවා. ඉතිං ඒක හින්ද කිසිම් රෝගීකුට විකිරණ ශීලී අයිඩන් ලබා දුන්නට පස්සේ ඒ රෝගයාසලට කිසිම පුද්ගලයෙක් පැමිණෙන්න්න නැහැ. ඉතිං ඔබ අන්නයගෙන් වෙන් වෙලා නේවාසිකෝ මේ ප්‍රතිකාරය ලබාගන්න අතරතුරේදි වෙනදට වඩා වැඩිපුර වතුරපානය කරන්න ඕනි. ොකද ඔබට ලබා දෙෙන විකිරණ ශීලි අයඩින්, ශරීරයේ පිළිකාසයිලවලින් අවශෝෂණය කරගත්තට පස්සේ ඉතිරිවෙන වැඩිපුර අයිඩින් මුත්‍රා සහ දහඩියත් එක්ක ශරීරයෙන් ඉක්මනින්ම ඉවත් කරගන්න නම් රෝගයා විසින් වැඩිපුර වතුරපානය කළ යුතු වෙනවා. ඉතිං ඔබ මේ විදිහට අයිඩින් ලබාගෙන දවස් කිහිපයක් ගතවෙලා යනකොට ඔබයන්ගේ තියෙන විකිරණ ටිකෙන්්ටිකාඩු වෙලා යනවා. ැයි රෝගගේක ශීරයේ තියන විකිකරණ ප්‍රමාණේ විකරණ මැනීම උපකරණයකින් හරියටම මැනල බලලා නියමිත මට්ටමට අඩුනාාට පස්සෙ තමයි රෝගයාට රෝහලෙන් පිටවෙෙන් අවසර දෙන්නේ. ඒ වගේම විකරණ ශීලිය අයිඩිම්ප්‍රතිකාරය අවසන් කරලා රෝගියක් රෝහලෙන් පිටවෙලා නිවසට යනකොට පොදු ප්‍රවාහන ක්‍රම භාවිතා කරන්නේ නැතිව පුද්ගලයක වාහනයක අනිත්තායගෙන් ඇත් වෙලා තනිවම ගමන් කරන්න ඕනේ. මොක ඔබ රෝහලෙන් නිදහස් කලාට ඔබේ ඇගේ තියෙන විකිරණ තවම සම්පූර්ණයෙන්ම ශරීරයෙන් නිවත්වෙලා ගිහින් නැහැ. විශේෂයෙන්මයිඩන් මිලිකරි සීය දෙසය වගේ ප්‍රමාණවලින් ලබාගන්න රෝගීන්ගේ ශරීරයේ දවස් තිහක් විතර මේ විකිරණ තියෙනවා. ඉතිං ඒකෙහින්ද කිසිම් පුද්ගලයෙක් මේ ප්‍රතිකාරය කරලා ඉවරවෙලා ගෙදරගියාට පස්සේ සති තුනහතරක් යනකම් අනිත් අයගෙන් ඇත්තලා වෙන මම ජීවත්වෙන්න්න ඕනි. ොකද රෝගයාගේ ඇගෙන් පිටවෙන විකරණවලින් ගෙදරන්න මිනිස්සුන්ගේ වගේම සත්තුන්ගේ තයිරෝඩ්ගන්තියට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒවගේ ම තමයි ඔබ විකරණශීලියයිඩිම්පතිකාරය අවසන් කරලා සතිතුනක් ගතවෙන්න කලින් විකිරණවලට ඔබේ මුළු ශරීරයම ස්කෑන් කරගන්න ඕනි. ඉතිං ඔබට අයිඩිම්පතිකාරය ලබා දුන්න රෝහලෙන් මේ ස්කෑන්් පරීක්ෂණය සිදුකරන රෝහලට යොමු කිරීමේ ලිපියක් ලබා දෙෙනවා. ඉතින් ඔබ නියමිතදිනට මේ ලිපියත් තරගෙන අදාළ රෝහලට ගිහින් මේ ඉස්කෑන්් පරීක්ෂණයේ සිදුකර ගැනීම ඉතාම වැදගත් අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. මොකද මේ ස්කෑන් පරිීක්ෂණයේදි, රෝගයාගේ ඇගේ තියෙන අඩන් වලින් පිට කරන ගමා කරණ පරීක්ෂා කරල බලලා රෝගියකි ශරීරයේ විකිරණශීලි අයිඩින් තැන්පත් වෙලා තියෙන ස්ථාන ගැන වාර්තාවක් ලබා දෙනවා. ඒ වගේම මේ වාර්තාාවෙන්, රෝගියගේ පෙනහළු අක්මාාවගේ ශරීරයේ වෙනත් අවයවවලට මේ පිළිකාව පැතිරිලා ගිහිල්ලද කියලත් බොහොම පහස්සුවෙන් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ ස්කෑන්් පරීක්ෂණ වාර්තාව බල තමයි, රෝගයාගේ ශරීරයේ තවත්තනක ශල්ලකර්මයක් කරන්න ඕනිද එහමන් ඇත්තම් විකරණශීලයේ අයිඩිින් ලබා දුන්න මාත්‍රා වෙනස් කරලා තවපාරා කයිඩින් ප්‍රතිකාරයෙක් කරන්න ඕනිද නැද්ද කියලා වෛද්‍යවරු තීරණය කරන්නේ. න් එද නසේ තිස්ත්තර අවුරුද්ධද අමරිකාවෙන් පටන්ගත්ත මේ ප්‍රතිකාරය අද වෙනකොට තයිරෝඩ් පිළිකාව සුව කරන්න මුළු ලෝකෙම භාවිතා කරන එක ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමවේදයක් වෙනවා. ඉතිං ඒක හින්ද ඔබ තයිරෝඩ් පිලිකා රෝගයෙක් නම් මේ ප්‍රතිකාරය කරගන්න කිසිසේත්ම බයවෙන්න ඕනි නැහැ. හැබැයි ඔබට විකරනුශීලි අයිඩම් ප්‍රතිකාරය සිදු කරලා ටිකකාලයක් ගතවෙනකම්, අධික තෙහෙට්ටුව නිදිමත මස්පිඩු වේදනාවගේ සියුම් අතුරුවාබා දැතිවෙන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔබට තියෙන සියලුම ගැටලු සහ දහස් පහතින් කමෙන් කරන්න.